අයිබෝන්තරුවනේ හැමෝටම සුබ සන්ධ්‍යා ප්‍රාර්ථනා කරනවා. ගිය සතියේ සම්බන්ධ වෙච්ච අය දන්නවා අද අපි පටන් ගන්න යන්නේ හත ශ්‍රේණියේ පාඩම්. ඒතර හත ශ්‍රේණියට අදාළව පාඩම් ලියනද ලියන පොතක් එහෙම නැත්නම් සටහන් පොතක් ගන්න කියලා මම කිව්වා. ඒකට පිටු 160 වගේ CR පොතක් වඩා හොඳයි. වෙන පොතක් උනත් කමක් නැහැ, ඔබ ළඟ තියෙන එකක් ගන්න. 6 වසරේ පොතේ ගොඩක් ඉඩ තියෙනවා නම් ඒකේ පිටුවක් ඇරලා 7 ශ්‍රේණිය කියලා ලියලා ඒකෙම ලියාගෙන යන්නත් පුළුවන්. 6 ලියපු පොතේ ගොඩක් ඉඩ තියෙනවා නම් එතකොට මේ හතේ දැන් ඕගොල්ලන්ට තාම අච්චුපොත් ඒව ගැන දැනුමක් හොයේ හම්බෙලා නැති නිසා අච්චුපොත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි පාඩම කරගෙන යන් ඒ අතරේ දැන් අද පාඩමේ වුණාට පස්සේ මම ටිකක් පැයකින් විතර පස්සේ මේ ගෲප් එකට දාන්නම්. අපි කරගෙන යන කොටසට අදාළ මේ අච්චුපතේ තියෙන කොටස ගෲප් එකට මම පස්සේ දාන්නම්. ඒක පාඩමෙන් පස්සේ ඔයාලා බලන්න පුළුවන් ටික වෙලාවකට පස්සේ. දැන් ගිය සතියේ 6 අපි පාඩම ඉවරුණාට පස්සේ ඔක්තෝබර් ඩියුට් එකට අදාළව මේ ප්‍රශ්න කිහිපයක් කරන්න දුන්නා. ඒකෙදි මේ 1, 2, 3 ප්‍රශ්න 3 ඔක්තෝබර් මාසේ ඩියුට් එකේ ලියන්න කියලා කිව්වා. ඒක ඔයගොල්ලෝ ලියලා තියෙනවා. එකත් සාකච්ඡා කරගෙනම හතේ පාඩම් කරන්න යා. මොකක්ද අහන්න ගියදුයි? අපි ආයේ පාඩමේ 6 ඉවර වුණාට පස්සේ දුන්න ටියුට් එකේ ප්‍රශ්න 3 සාකච්ඡා කරගෙනම 7 වසරේ ටිකට යන් ඒ වගේම දැන් මෙතෙක් ටියුට් ගත්තේ නැති අය ඉන්නවා නම් මේ හෙට ඉඳන් ඊළඟ දවස් ටිකේ උනත් දැන් ක්ලාස් එකට ඇවිල්ලා ගම්පහ උනත් තිනෙත උනත් මේ ඔෆිස් එකට ඇවිල්ලා ටියුට් ගත්තේ නැති අය ඉන්නවා නම් ටියුට් ගන්න පුළුවන්. අද කරගෙන යන කොටසට ටියුට් එක අත්‍යවශ්‍ය නැහැ. දැන් නොවැම්බර් ටියුට් එක දීලා තියෙන්නේ හතේ අපි මේ කරන පාඩමට අදාළව. හැබැයි දැන් පාඩම අපි පොතේ ලියන්නේ, ඒ නිසා ටියුට් එක අත්‍යවශ්‍ය නැහැ අද කොටසට. හැබැයි මේකේ පොඩ්ඩක් ඉස්සරහට යද්දි මේකේ ප්‍රශ්න කරන්න තියෙනවා. ඒ ප්‍රශ්න තියෙන්නේ අර ටියුට් එකේ 6 අපි මේ කරන්න කිව්වේ ඔක්තෝබර් ටියුට් එකේ පුනරීක්ෂණ නිබන්ධනය කියලා දීලා තියෙන මෙන්න මේ නිබන්ධනය. මේක ඔක්තෝබර් වලට අදාළව දුන්න නිබන්ධනය. මේකේ 1, 2, 3 ප්‍රශ්න 3ක් කරන්න කියලා කිව්වා. අපි ඒකත් සාකච්ඡා කරගෙන යමු. හොඳයි, ලියපු එක තියෙනවා නම් පොඩ්ඩක් ගන්න. සර් සර් පේන්නේ නැහනේ. ඔයගොල්ලෝ මොකක් මොකක් හරි වෙන කෙනෙක්ගේ කැමරා එකක් ටච් කරලා තියෙන්නේ. හරි සර්. කළු පාටද පේන්නේ? ඔව් සර්. හරි. ඒ වෙන කාගේ හරි කැමරා එකක් ටච් කරලා තියෙන හින්දා ඒක වෙන්නේ.
දැන් හරි නේද? හොඳයි. අපි බලමු මේ දුන්න ප්‍රශ්න ටික මුලින්ම සාකච්ඡා කරලා බලන්න ඒකේ කරන්න කියපු කොටසේ මුල්ම ප්‍රශ්න විදිහට මෙන්න මේ ප්‍රශ්න ටික තිබුණේ පළවෙනි එකේ තියෙන්නේ පෝෂණය යනු කුමක්ද කියලා. ඒතර පෝෂණය කියලා කියන්නේ මේ යම් කිසි ජීවියෙක් තමන්ට ශක්තිය සපයා ගැනීමට අවශ්‍ය ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය. ශක්තිය සපයා ගැනීමට අවශ්‍ය ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි පෝෂණය කියලා කියන්නේ. පදාර්ථ සහ ශක්තියෙන් හඳුන්වන්න කියලා කියනවා 6 දෙවෙනි පාඩමේදී අපි පදාර්ථ සහ ශක්තිය ගැන කතා කළේ. පදාර්ථ ලෙස හඳුන්වන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දේවල්. පදාර්ථ කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත දේවල්. කළු ගල්, වැලි, ජලය, වාතය, ගඩොල් මේ වගේ දේවල් ගන්න පුළුවන්. ඕනතරම් උදාහරණ තියෙනවා. හරි දානට සපටන වලට ඔව් උත්තර හරියට ලියලා තියෙනවා නම් හරි දාන්න අඩුපාඩු තියෙනවා නම් රතු පෑනෙන් ලියා ගන්න. හරි සර්, thank you sir. පදාර්ථ කියලා කියන්නේ හොඳයි. පදාර්ථ කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්පන්දයක් සහිත දේවල්. එතකොට ශක්තියෙන් කියන්නේ අවකාශයේ ඉඩක් නොගන්නා ස්කන්ධයක් නොමැති දේවල්. අවකාශයේ ඉඩක් නොගන්නා ස්කන්ධයක් නොමැති දේවල්. විවිධ ශක්ති වර්ග ගැන අපි ඉගෙනගෙන තියෙනවා. ආලෝක ශක්තිය, ඒ වගේම තාප ශක්තිය, ඊළඟට විද්‍යුත් ශක්තිය, චුම්බක ශක්තිය, ඒ වගේ දේවල් ශක්ති විදිහට ගන්න පුළුවන්. න්‍යාස්තික ශක්තිය, රසායනික ශක්තිය, ඕනනම් තව චාලක ශක්තිය, විභව ශක්තිය කීපයක් ලියපුවාම ඇති. දැන් දෙකක් විතර ලියුවාම ඇති. ජීවීන්ට ජීවය පවත්වා ගැනීමට ජලය වැදගත් වන ආකාර මොනවද කියලා අහනවා. ඒතර එකක් තමයි ජීවීන්ගේ ආහාර ජීර්ණය සඳහා ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම ශරීරයේ විවිධ ජෛව රසායනික ප්‍රතික්‍රියාවන්, ශරීරයේ ඇතුලේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාන් සිද්ධ වෙන මාධ්‍යයක් විදිහට ජලය අවශ්‍ය වෙනවා. සමහර ජීවීන්ට ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න ගන්න ජලය උමනා වෙනවා. වාසස්ථානයක් විදිහට සමහර ජීවීන්ට ජලය අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් සමහර ජීවීන්ට බිත්තර දැමීමට ජලය අවශ්‍ය වෙනවා. ශාක වලට නම් කඳ ඍජුව පවත්ව ගන්නත්, විශේෂයෙන්ම පැලැටි වර්ග වලට කඳ ඍජුව පවත්ව ගන්න. සර් මම දැන් ජොයින් වුණේ මොකද්ද කරන්නේ? ගිය සතියේ ප්‍රශ්න වගයක් දුන්නා මේ ටියුට් එකේ. ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නේ ඊට පස්සේ අපි 7 වසරේ පළවෙනි පාඩම පටන් ගන්නවා. දැනට මේ ප්‍රශ්න ටිකට උත්තර ටික සාකච්ඡා කරන්නේ. ලියලා තියෙනවා නම් ඒකේ හරි වැරදි ලකුණු කරගන්න. නැත්නම් දැනට අහගෙන ඉන්න. ඊට පස්සේ ටියුට් එකේ ප්‍රශ්න ටික පස්සේ ලිව්වේ නැත්නම් පස්සේ ලියන්න. ඔක්තෝබර් ටියුට් එකේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ප්‍රශ්න තුන. ජලය වැදගත් වෙන තවත්
ආකාර තියෙනවා ඉතින් කීපයක් අපි ඉගෙනගෙන තියෙනවා එකෙන් තුනක් විතර මෙතන ලිව්වහම ඇති ජල දූෂණ හේතුවෙන් අපවිත්‍ර වන ජලය ශරීරගත වීමෙන් ඇතිවන රෝගාබාධ එතකොට එකක් තමයි ඇමීබා අතිසාරය ඇමීබා අතිසාරය ඇමීබා අතිසාරය උණ සන්නිපාතය උණ සන්නිපාතය කොලරාව ඒ වගේම මේ අපිරිසිදු ජලය ශරීරගත වීමෙන් ඇති වෙන්න පුළුවන් ඊට අමතරව මේ වකුගඩු රෝග ඒකත් ඕනනම් එතන ලියන්න පුළුවන් ඇමීබා අතිසාරය අසන්නිපාතය කොලරාව වකුගඩු රෝග මොකද්ද ඒක කෙලින්ම ජල දූෂණය නිසා නෙමෙයි වෙනත් රසායනික සංඝටක නිසා වෙන්නේ විශේෂයෙන්ම ඒක අර ජලයට වඩා වෙනත් ආකාර වලින් රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම තමයි සමහර ඒවාට හේතු වෙන්න පුළුවන් නමුත් කෙලින්ම ජලයෙන්ම කියලා කියන්න බෑ දෙවෙනි ප්‍රශ්න විදියට තියෙනවා එදිනදා ජීවිතයේදී කාර්යයන් සිදු කරන අවස්ථා ඉතින් ඕනතරම් කාර්යයන් අපට ලියන්න පුළුවන් දොරක් රෙදිසියදීම ආරාමයක් පෞරදිසියදීම ක්‍රීඩා කිරීම අකුරු ලිවීම පොල් ගෑම අතු ගෑම පොල් කැඩීම නිදෙන් වතුර ඇදීම ඒවා ඕනතරම් ප්‍රමාණයක් ලියන්න පුළුවන් පළසිටුයි ජයස්කන්ද මොනවද කියලා අහනවා ඕ ජෛව ස්කන්ධ කියලා කියන්නේ මොනවද කියලා අහනවා දෙවෙනි ප්‍රශ්නේ. ඒතර ජෛව ස්කන්ධ කියලා කියන්නේ ඉන්ධන ලෙස භාවිතා කළ හැකි ශාක හෝ සත්ව කොටස්. ඉන්ධන ලෙස භාවිතා කළ හැකි ශාක හෝ සත්ව කොටස්. මේ ජෛව ස්කන්ධ විදිහට යදා ගන්න පුළුවන් දේවල් වලට උදාහරණ අහනවා. ඒතර අපි ඔය දරලිපකට ගන්න දේවල් මතක් කරොත් පොල් කටු හනසු පොල් ලෙලි ඊට අමතරව ඔය ඉන්දියාවේ එහෙමනම් අර වියලි ගොමත් පාවිච්චි කරනවා ලී කුඩු දහයියා පිදුරු ඔව් ඒ වගේව ගන්න පුළුවන් දර හතරවෙනි ප්‍රශ්නේ දරත් හරි පොසිල ඉන්ධන යනු මොනවද කියලා අහන්නේ පොසිල ඉන්ධන කියලා කියන්නේ මේ අවුරුදු මිලියන ගණනකට පෙර පොළවට යට වෙලා යට වෙච්ච මේ ශාක සත්ව කොටස් වෙනස් වීම වලට ලක් වෙලා හැදිච්ච ඉන්ධන ඒතර පොළවෙන් ලබා ගන්න ඉන්ධන මේවා අවුරුදු මිලියන ගණනකට පෙර පොළවට යට වූ ශාක සත්ව කොටස් වෙනස් වීම වලට ලක් වීමෙන් සෑදුණු ඉන්ධන අවුරුදු මිලියන ගණනකට පෙර පොළවට යට වූ අවුරුදු මිලියන ගණනකට පෙර පොළවට යට වූ ශාක සත්ව කොටස් ශාක සත්ව කොටස් වෙනස් වීම වලට ලක්වීමෙන් සෑදුණු ඉන්ධන ඒවා තමයි අපේ ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, ගල් අඟුරු විදියට ලබා ගන්නේ. බොර තෙල් කියලා ගන්න එකෙන් තමයි ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් වගේ වෙන් කරගන්නේ. ගල් අඟුරු වෙනම පොසිල ඉන්ධනයක් විදියට තියෙන්නේ. පොදුවේ ඒවා පොසිල ඉන්ධන විදියට සලකන්න පුළුවන්. අතීතයේදී සුළඟේ ශක්තිය යොදාගෙන සිදු කළ කාර්ය මොනවාද? එකක් තමයි ධාන්‍ය ඇඹරීම භූගත ජලය ඉහළට ගැනීම රුවල් ඔරු ගමන් කරවීම අතීතයේදී වනේ අහන්නේ භූගත ජලය ඉහළට ගැනීම
ඔව් සමහර දේවල් දැන් මේක අහන්නේ සුළඟේ ශක්තිය භූගත ජලය ඉහළට ගැනීම ධාන්‍ය ඇඹරීම හුවල් නැව් ගමන් කරවීම මේකට අර විදුලිය නිපදවීම කියන එක ගන්න බෑ මේ අතීතයේදී වයි අහන්නේ ඔව් ඒකට හරියනවාද වීස් වෙන්නේ තිබෙන බොල් වී ඉවත් කිරීමට ඔව් ඒක ගන්න පුළුවන් Thank you sir ගුවන් හොඳයි ගුවන් පෑගුවට පස්සේ බොල් වී ඉවත් කිරීම සහ විදහාය ඉවත් කිරීම වගේ දේවල් වලට සලක පාවිච්චි කරනවා වඩදිය වාදී ඇතිවීමට හේතුව කුමක්ද කියලා අහනවා මේකට මූලික වෙන්නේ චන්ද්‍රයාගේ ගුරුත්ව බලය ඊට අමතරව සූර්යාගේ ගුරුත්ව බලයක් බලපානවා චන්ද්‍රයාගේ සහ සූර්යාගේ ගුරුත්ව බලය බලපෑම කියලා විතරක් ඔතන ලියමු ඉගෙන අපි ඉදිරියේදී මේ හතේදී අපිට ඉගෙන ගන්න තියෙන වෙනම පාඩමක චන්ද්‍රයාගේ සහ සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා ඊළඟට තියෙනවා ශක්ති ප්‍රභව බල තිරසාර භාවිතය යනු කුමක්ද කියලා දැන් ශක්ති ප්‍රභව වල තිරසාර භාවිතය කියලා කියන්නේ ශක්ති ප්‍රභව භාවිතයට ගන්නා අතරතුරම මේ ඉදිරි પરම්පරාවටත් මේ ශක්තිය ඉදිරි කිරීම වෙන විදියකට කිව්වොත් ශක්තිය නැනවත්ව පරිහරණය කිරීම ඉදිරි પરම්පරාවටද ඉදිරි කරමින් ශක්ති ප්‍රභව නැනවත්ව පරිහරණය කිරීම කියන්නේ අපතේ යන්නේ නැතුව අනවශ්‍ය විදියට පාවිච්චි නොකර අවශ්‍ය කාරණා වලට පමණක් අර පරිස්සමෙන් භාවිතා කිරීම තමයි මේකේ අදහස. කියන්නේ හැකිතරම් මේ ශක්ති ප්‍රබව ඉදිරි කාලයට ආරක්ෂා කර ගන්න එක. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා පෙනීම සඳහා අවශ්‍ය වෙන ප්‍රධානම සාධක ඇස අවශ්‍ය වෙනවා ඒ වගේම ආලෝකය අවශ්‍ය වෙනවා ඇස සහ ආලෝකය ඊට පස්සේ කේ මේ පහත රූපසලන් අඳින්න කියලා තියෙනවා ඒකේ පළවෙනි එකේ තියෙන ආලෝක කිරණය එතන මේ ආලෝක කිරණය අඳින විදිහ ඔයාලට මතක ඇති සරල රේඛාවක් ඇඳලා ඒකේ ඊ හිසක් යොදනවා ආලෝකයේ ගමන් කරන පැත්තට මෙහෙම ආලෝක කිරණයක් පෙන්වන්නේ ওই ක්‍රමයට. ඒතර ආලෝක කදම්බයක් කියන්නේ ආලෝක කිරණ සමූහයක එකතුවක්. ආලෝක කදම්බයක් කියනවා ආලෝක කිරණ සමූහයක එකතුවක්. එතකොට අපිට පුළුවන් මේ විදිහට ආලෝක කිරණ කීපයක් අඳින්න අර විදිහට මෙතකොට ඉස් දාන්න පුළුවන් ආලෝක කිරණ කීපයක් අඳින්න ආලෝක කදම්බය පෙන්වනකොට ඔය විදිහටයි අපිට ආලෝක කදම්බයක් අඳින්න වෙන්නේ ඔය ටික තමයි මේ මූලිකව මම කරන්න කියලා කිව්වේ. දැන් ඒ ටියුට් එකේම මේ ඔක්තෝබර් ටියුට් එකේ ඊට පස්සේ ලකුණු කරලා තියාගන්න ඊළඟ ප්‍රශ්නේ 4 වෙනි එකයි 5 වෙනි ප්‍රශ්නයයි 6 හත හතර පහ හය හත
ඒ ප්‍රශ්න ටික ලකුණු කරන්න ඊළඟ දවසේ කරන්න පරණේව මතක් වෙන්න දීලා තියෙන මේ ටියුට් එක දැන් පරණේව අමතක කරන්න එපා ඉදිරියේදී සමහරලාවට ඒ ටික මතක් වෙන්න ආපහු පරීක්ෂණ ප්‍රශ්නපත්‍රයක් වගේ එකක් කරන්නත් ඊට කලින් තමයි මේක දීලා තියෙන්නේ මොකද මේකෙත් පරණ ටික මතක් කරන්න තමයි ප්‍රශ්න දාලා තියෙන්නේ දැන් ඔය අමතක වෙනවා තියෙනවා නම් ඒවා පාඩම් කරගන්න හොඳයි දැන් අපි අද කතා කරන්න යනවා කියලා කිව්වේ හත ශ්‍රේණියේ පළවෙනි පාඩම දැන් මේ පාඩමට යන්න කලින් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා දැන් 6ේදී අපට කතා කර 6ේදී අපිට කතා කරන්න හරියට ඇහෙන්නේ නැහැ වඩා විශාල ප්‍රමාණයක් පාඩම් හතේ අපට කරන්න තියෙනවා ඉතින් ඒ නිසා මේ තියෙන පාඩම් වල ප්‍රමාණයක් ගොඩක්ම වැඩි පළවෙනි පාඩම විදිහට තියෙන්නේ ශාක විවිධත්වය කියන පාඩම. Excuse me sir. ඔව්. සර් මේර පොතේ පාඩම් මාතෘකා දාගන්නේ කොහමද? දැනට ඒකට ඉඩ තියන්න පස්සේ ඔයගොල්ලන්ට දැන් අච්චුපත හම්බුනහම දාන්න පුළුවන්. එහෙම නැත්නම් මම අද රැට විතර වගේ මේ තියෙන පාඩම් මාතෘකා ටික ගෲප් එකට දාන්නම්. සර් හරි සර් thank you. ඒක දෙකක් විතර තිබ්බත් කමක් නැහැ. එතකොට දැන් කරන්නේ අපි අපේ සර් දැන් කරන්නේ මොන පොතේද? දැන් ලියන්නේ මේ අලුත් පොතේ තමයි. අර මොළ පිටු තුන ඇරලා ඊට පස්සේ ලියන්න. අර ඕගොල්ලන්ගේ විස්තර ටික ලියන පිටුවයි අර ගෙසරේ වගේ අර වාක්‍ය ලියන පිටුවයි පාඩම් මාතෘකා ටික ලියන්න එකට පිටු දෙකක් තිබ්බත් කමක් නැහැ ටිකක් තිබ්බ නිසා සර් ඉතින් සර් සීයා පොතක විතර කරලා මොකද්ද සර් සීයා පොතක විතර කියන්නේ ඔව් දැන් පොතේ මම ගිය සතියේ ඉස්සර කරා අද මම පටන් ගන්නකොටත් මම කිව්වා පිටු 160ක විතර සීආර් පොතක් නම් හොඳයි ඒ නැත්තත් වෙන පොතක් ගත්තත් ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ගේ දැන් දැනට තියෙන aran තියෙන පොත පාවිච්චි කරන්න පිටු 120 උනත් කමක් නැහැ. 160 උනත් කමක් නැහැ. වඩා හොඳයි පිටු 160ක විතර CR පොතක් නම්. ඒ පොඩි පොතක ලියන්න බෑ. නැත්නම් ඉතින් ඉන්නේ කමක් නැත්තේ. සර්. බද? නැත්නම් 100 පොතක් ගත්තට කමක් නැද්ද? පිටු 200. ඔව් කමක් නැහැ කමක් නැහැ. ඔකමක මේ මම අර වඩා පහසුද කිව්වේ ඔයගලට පහසු පොතක් ගතර ගැටුවක් නැහැ. Excuse me sir. සර් මම දැන් join උනේ උගන්වපු ඒවා චුට්ටක් කියන්න පුළුවන්ද? ඔව් ඇයි පුතේ පරක්කු වෙන්නේ? සර් මට ඉස්කෝලේ online class එකක් තිබ්බ දැන් ඉවරුනේ. ඔව් දැන් පුතේ මෙහෙම ගිය සතියේ සම්බන්ධ වුණාද වා? ඔව් සර්. ඔව් දැන් ගිය සතියේ මම කිව්වනේ හත වසර පාඩම් පටන් ගන්නවා කියලා. ඔව් තාම දැන් හත වසර ලියන්න පටන් ගත්තේ නැහැ. හතේ පාඩම තමයි දැන් පටන් ගන්න යන්නේ මේ සටහන මොකක්වත් ලිව්වේ නැහැ. අපි ගිය සතියේ අර ටියුට් එකේ කරන්න කියපු ප්‍රශ්න ටික තමයි මේ දක්වා සාකච්ඡා කරේ. දැන් තමයි හත වසර දේවල් ටික කතා කරන්න යන්නේ. එතන එතකොට හත වසරට අදාළව කියන්නේ. Excuse me sir. Thank you sir. Sir, විද්‍යාවට අර තව පොතක් ගන්න කිව්වනේ ඒ පොතේ ලියවට කමක් නැද්ද? නෑ පුතේ දැන් ඒක ලොකු පොතක්ද ඔයාලගේ තියෙන්නේ? ඔව් sir. 200 පොත. පිටු කී එකක්ද? ඈ? 200 sir. ආ හරි හරි ඒක ගන්න.
හොඳයි දැන් මේ බලමු සර් අපේ පළවෙනි පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ මොනවද කියලා පොතේ දැන් මම මීට කලිනුත් කියලා තියෙනවා ඕගොල්ලන්ගේ මොනවහරි සිග්නල් අඩු වීම නිසා තමයි එක වෙන්නේ ඉතින් එතකොට මට කරන්න දෙයක් නැහැ මේ ඇහෙන එක අඩු වීම හෝ කැඩෙන එක නිසා ඕගොල්ලන්ගේ සිග්නල් අඩු වීමත් එක ප්‍රශ්නයක් ඉතින් මම ඒකට විසඳුමක්වත් කිව්වා එහෙම නිතර නිතර වෙනවා නම් හොඳම දේ තමයි අර ඉදිරියට සම්පූර්ණ පාඩම දානවනේ එතකොට කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලන් බලාගෙන යන්න පුළුවන් මොකද නැත්තම් වෙන්නේ පාඩම හරියාකාරව කරන්න වෙන්නේ නැහැ මොකද දැන් තාම විනාඩි දැන් 10ක් විතරම පාඩම් පටන් ගන්න හදනවා දැන් පාඩම් පටන් ගන්න විදිහක් නැහැ ඉතින් එතකොට දැන් ඔය රූප පේන්නේ නැති ඒවා හඬ කැඩෙන ඒවා ඔය සිග්නල් අඩු වීමත් එක තියෙන ප්‍රශ්න ඒතර ඒක මෙහෙන් ඇති වෙන ප්‍රශ්නයක් නෙවෙයි ඒතර ඒක මට විසඳන්නත් බැහැ ඉතින් ඒ නිසා තමයි මම මුලුත් කිව්වේ හොඳම දේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් අර ඉදිරියට දැම්මහම බලනකොට පාඩමේ එහෙම අතරමඟ කැඩෙන්නේත් නැහැ අඩු වෙන්නේත් නැහැ පාඩමට බාධාවකුත් නැහැ ඕගොල්ලන්ට අවශ්‍ය විදියට පැහැදිලි නොවිච්ච කාරණා තියෙනවා නම් ආයෙත් ආපහු ප්ලේ කරලා හරි බලන්නත් පුළුවන් ඉතින් ඒ නිසා මේ ඒ ගැටලු කොහොම සම්බන්ධ වෙලා ඉන්නවා දැන් 90ක් විතර දැන් ඒ 90ටම ප්‍රශ්නයක් කරන්න එපා. මොකද මෙතන 90ක් ඉන්නවනේ 90න් 30කට ওই ප්‍රශ්නේ තිබුණොත් ඒ 30 දෙනාම ඕක සැරෙන් සැරේ කියනකොට පාඩම කරගෙන යන විදියක් නෑ අහගෙන ඉන්න ඇයටත් ඒක කරදරයක්. හොඳයි දැන් අපි බලමු මේ හතේ දැන් පළවෙනි පාඩම අපි කිව්වා ශාක විවිධත්වය කියලා. ඉතින් මේ ශාක විවිධත්වයේ යටතේ දැන් පාඩමේ මාතෘකාව ගත්තොත් මොකද්ද ශාක විවිධත්වය කියලා කියන්නේ? ශාක විවිධත්වය ශාක කියන එක නම් දන්නවනේ. ඉතින් මේ විවිධත්වය කියන එක ගත්තාම විවිධත්වය කියලා කියන්නේ මේ වෙනස්කම් කියන තේරුම. ශාක විවිධත්වය කියන එකේ තේරුම වෙන්නේ ශාක අතර තියෙන වෙනස්කම් කියන අදහස. දැන් ඉස්සෙල්ලම මේ පාඩමේ මාතෘකාව විදිහට ශාක විවිධත්වය කියලා ලියන්න ප්‍රධාන මාතෘකාව විදිහට පළවෙනි පාඩම මාතෘකාව ශාක විවිධත්වය ශාක විවිධත්වය ඔව් ලියන පොතේ ලියන්න දැන් ඔයා දැන් දෙපොතේ සම්බන්ධ උනේ මට ටිකක් කියන පුතේ කොයිලේ සම්ම එතකොට දැන් මෙච්චරලා මොකද්ද ඔය අහගෙන හිටිය පුතේ දැන් මේ දක්වා විස්තර කරේ ලියන පොත ගැන තමයි සටහන ලියන පොතේ අලුතෙන් ගත්තන පොතක් ඒකේ ලියන්න එහෙම නැත්තම් ඔයගොල්ලෝ හයේදී පාවිච්චි කරපු පොතේ ගොඩක් ඉඩ තියෙනවා නම් ඒකෙම පිටුවක් කරලා ආත ශ්‍රේණිය කියලා ලියලා පාඩම පටන් ගන්න පුළුවන්. හරි ශාක විවිධත්වය කියලා මාතෘකාව ලිව්වට පස්සේ ඒක යටතේ මොකක්ද මේ මාතෘකාවෙන් කියන්නේ කියන එක ඉස්සෙල්ලා චුට්ටක් ලියලා ඊට පස්සේ බලමු අපිට පොඩි වැඩක් තියෙනවා ඒකට යන්න ඉස්සෙල්ලා මේක ලියලා එමු මාතෘකාව ලියලා ඒක යටතේ ලියන්න පරිසරය තුළ
පරිසරය තුළ විවිධ පරිසරය තුළ විවිධ ශාක වර්ග දක්නට ලැබේ. පරිසරය තුළ විවිධ ශාක වර්ග දක්නට ලැබේ. මෙම ශාක අතර ඇති නොයකුත් වෙනස්කම් මෙම ශාක අතර ඇති නොයකුත් වෙනස්කම් ශාක විවිධත්වය ලෙස හඳුන්වයි. ශාක විවිධත්වය ලෙස හඳුන්වයි. එතකොට ශාක විවිධත්වය කියන්නේ එහෙනම් නොයෙකුත් ශාකාන්තර තියෙන විවිධ වෙනස්කම්. එතකොට පරිසරයේ තියෙනවා එක එක විදිහේ ශාක වර්ග. මේවා අතර තියෙන වෙනස්කම් තමයි මේ ශාක විවිධත්වය කියන එකෙන් අදහස් වෙන්නේ. හරි. ඊට පස්සේ අපි මේ පාඩමේ ඉස්සරහට යන්න කලින් පොඩි තරගයක් කරන්න හදන්න. මේකට දැන් හොඳට අහගන්න. දැන් ඔය සටහන ලියන පොත නෙමෙයි වෙන මොකක් හරි ලියන්න පුළුවන් කොලයක් ගන්නකෝ. සටහන ලියන පොත නෙමෙයි. ඔහොම තියලා මේ වෙන කොලයක් අරගෙන 1 ඉඳන් 25ට යනකම් පහළට පහළට අංක ලියාගෙන යන්නකෝ. 1 ඉඳන් 25ට යනකම් පල්ලෙහාට අංක ලියාගෙන යන්න. සටහන් පොතේ නෙමෙයි, සටහන් පොතේ නෙමෙයි වෙන කොලයක මොකක් හරි කොලයක් අරගෙන පහළට 1 2 3 4 5 කියලා 25 දක්වා අංක දාගෙන යන්නකෝ. ආයෙත් මම මතක් කරනවා මේ සටහන ලියන පොතේ නෙමෙයි මේ දැන් මේ කියන එක කරන්නේ. වෙන කොලයක් අරගෙන මේ පොඩි ගේම් එකක් කරන්න යන්නේ, තරගයක්. බලමුකෝ ඕගොල්ලන්ගේ මේ ශාක සම්බන්ධ තියෙන දැනුම කොහොමද කියලා. හරි, 1 ඉඳන් 25ට අංක දාගත්තා නම් මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මම ඕගොල්ලන්ට ශාක හෝ ශාකවල මල් හෝ 25ක් පෙන්නනවා. පෙන්නගෙන යනවා. 25 දක්වා පෙන්නගෙන ගිහිල්ලා ඊට පස්සේ ආපහු 25 ඉඳලා ආයෙ 1 දක්වා ආයෙත් මම පෙන්නගෙන එනවා. ඒ පෙන්නනේ වේ අංකයක් දාලා තියෙනවා 1 2 3 4 කියලා. ඉතින් අංක දාලා නැති ඒවා තිබුණොත් ඒක අර කලින් පෙන්නපු එකමයි. ඔගලන කරන්න තියෙන්නේ මම දැන් ඊළඟට පෙන්නගෙන යන ශාක හෝ මල් හෝ හඳුනගෙන
ඒ ශාක වර්ගය මොකක්ද කියලා පුළුවන් ඒවා ලියන්න ඕන. ලියන්නේ අර අංකයේ ඉස්සරහින්. දැන් මම දාන රූපේ අංක 1 කියලා පළවෙනි නිර්දාන එකේ තියෙන අංක 1. ඒ අංක 1කින් පෙන්වන ශාක වර්ගය ශාකය මොකක්ද කියලා අඳුරගත්තොත් ඔගොල්ලන්ගේ කොලේ 1 කියන එක ඉස්සරහින් ඒ ගහේ නම ලියන්න. දෙවෙනියට පෙන්වන එක අඳුරගත්තොත් 2 කියන එක ඉස්සරහින් ඒ දෙවෙනියට පෙන්වපු ගහේ හෝ මල් වර්ගයට අයිති ඒ ශාක වර්ගය ලියන්න. ගහේ නම ලියන්නයි තියෙන්නේ. විතර බැරිව තියෙනවා නම් ඉතුරු කරලා පුළුවන් ටික කරමු බලමු වැඩිම ප්‍රමාණයක් ලියා ගන්න පුළුවන් වෙන්නේ කාටද කියලා. හොඳයි දැන් එහෙනම් දැස්සිනේ එකේ ඉඳන් 25 දක්වා පල්ලෙහාට අංක දාගත්තා කොලේක වෙන කොලේක පොතේ නෙමෙයි. හරි මං ඊට පස්සේ පිළිවෙලින් 1 2 3 4 විදියට රූප පෙන්නගෙන යනවා. පොඩි වෙලාවක් තමයි පෙන්නන්නේ හැබැයි රූපයක්. එතකොට ඒක අඳුරගෙන ඒ ශාක වර්ගය ලියන්නයි තියෙන්නේ. ඒත් ඔයගොල්ලෝ ලියන්න දැන් මුලින් පෙන්නනේ පළවෙනි එකනේ. ඒ අංකයට අදාළව තමයි ඔයගොල්ලෝ ලියන්නේ ඔයගොල්ලන්ගේ කොලේ. දැන් තුන්වෙනියට පෙන්නන රූපේ ඔයගොල්ලන්ට අඳුරගන්න බැරි වුණොත් ඒ ගහ ඊට පස්සේ ඊළඟට දාන්නේ හතරවෙනි එකනේ. ඉතින් හතරවෙනි එක අඳුරගත්තොත් ඔයගොල්ලෝ අංක 4 කියලා ඔයගොල්ලෝ ලියපු තැන තමයි ඒ ගහේ නම ලියන්නේ. ඉතින් තුන්වෙනි එක දන්නේ නැති නිසා ඒක හිස්ස තියන්න. හරි බලමු අපි. නැලැසිනේ බලමු වැඩි ප්‍රමාණයක් ලියා ගන්න පුළුවන් වෙන කාටද කියලා. තප්පර කීපයක් දෙන්නම්. ගහ අඳුරගෙන ගහේ නම ලියන්නයි තියෙන්නේ. එක කියලා ඔයගොල්ලෝ අංක කරපු දෙන එක ඉස්සරහින් මේ ගහේ නම ලියන්න අඳුරගත්තොත් වෙන්න දෙවෙනි එක අංක දෙක කියන එකේ මේ ගස් වර්ගයේ නම ලියන්න අඳුරගන්නේ නැහැ ලියන්න අඳුරගන්න බැරි වෙනවා හිස්ස තියලා ඊළඟ අංකයට අදාළව අඳුරගත්තොත් ඒක ලියන්න. වෙන්න තුන්වෙනි එක අර දෙවෙනි එක වෙන එකක් වෙන තුන්වෙනි එක වෙන එකක් එන්න හතරවෙනි එක සමහරව ඔයගොල්ලෝ දන්නේ නැතිව තියෙන්න පුළුවන් ඒවා හිස්සෝ තියලා පුළුවන් ටික උපරිම ප්‍රමාණය ලියමු. එන්න පස්වෙනි එක නැත්තම් ඉස්ස තියන්න ගැටලුවක් නැහැ තව ගොඩක් තියෙනවනේ. මේ 6 වෙනි එක වෙන 7 වෙනි එක මේක අඳුරගන්න අමාරු නම් මේ ඒකමයි මේ තියෙන්නේ. ගවල්ල සමහරට තියෙන්න පුළුවන්. මේක මේ 7 වෙනි එකමයි. අටවෙනි එක මෙතන ගහට ටික නම් ටිකක් ලේසි වෙයි ඔයගොල්ලන්ට.
මෙන්න නමය. මෙන්න 10. එකොළහා මෙන්න 12 බලන්න අඳුරනවාද කියලා ශාක වර්ගයේ නම ලිව්වනම් ඇති මෙන්න 13 මෙන්න 14 15 16 බලන්න අඳුර ගන්න පුළුවන්ද කියලා දන්නවද කියලා දහහත දහාට දහනමය එක මේ ඔක්කොම ලංකාවේ මල් මේ මල්ති විද්‍යා ලංකාවේ ඔක්කොම 21 මෙන්න 22 23 මේක ගොඩක් අයට අඳුර ගන්න බැරි වුණාට මම දන්නවා අනිවාර්යයෙන්ම හැමෝම මේක දැකලා තියෙනවා මේ මල් වර්ගය අඳුර ගන්න නම මතක් වෙන්නේ නැතුව ඇති ඒ මතක් වෙන්නේ නැතුව නෙමෙයි දන්නේ නැති නිසායි වෙන්නේ හැබැයි මේ මල් වර්ගය දැකලා තියෙනවා මේකත් එහෙමයි ගෙදරත් සමහරට තියෙන්න පුළුවන්
මේ මල් දැකලා තිබුණාට ඔයගොල්ලෝ එච්චර ගණන් අරගෙන නැහැ. ඒ නිසා තමයි අඳුර ගන්න බැරි වෙන්නේ. නම දන්නේ නැත්තේ ඒ නිසා. නමුත් මම දැකලා තියෙනවා සමහරට ගෙදරක් තියෙන්න පුළුවන්. එන 25 වෙනි එක හඳින් බලන්න. හරි දැන් 25 මම පෙන්නලා ඉවරයි. මම ආපහු 25 ඉඳන් එක දක්වා පෙන්නගෙන යනවා ඉක්මනින්. බැරි වෙච්චා තියෙනවා නම් බලන්න ලියන්න පුළුවන් නේ කියලා. එන්න 25 24 23 විසි දෙක විසි එක විස්ස දහනමය දහාට දහහත දාසය පහළව දහතර දහතුන දොළහා එකොළහා දහය නමය අට හත හය පහ හතර තුන දෙක එක හොඳයි දැන් මේ වෙනකොට යම් ප්‍රමාණයක් ඔයගොල්ලෝ ලියලා ඇති මේ ලියපු හොයාගත්ත දේවල් ගත්තෝ දැන් මේ ඔයගොල්ලෝ දැන් ලියපු කොලේ තියෙනවනේ කියලිවත් කමක් නැහැ අපි බල මොනවද කියලා හැබැයි මේ පුළුවන් කට්ටිය විතරක් පුළුවන් නම් කැමරා එක ඔන් කරලා ඔය කොලේ කැමරාව පැත්තට මේ වගේ අල්ලන්න චුට්ටක් මට බලන්න හොඳයි සමහර අය දැන් දීලා තියෙනවා මට පේනවා හොඳයි තව පුළුවන් කට්ටිය ලියපු කට්ටිය හොඳයි සමහර අය සෑහෙන ප්‍රමාණයක් ලියවව පේනවා ගොඩක් අයගේ අර මුල ටික තමයි හිස්ව තියෙන්නේ
හොඳයි ගොඩක් අය ලියලා තියෙනවා දැන් 20ට වඩා ලියපු අයත් ඉන්නවා පේනවා හැබැයි අපි දන්නේ නැහැ දැන් ලියපු හරිද කියලා ලියපු ප්‍රමාණය 20ක් විතර ලියපු අය ඉන්නවා සමහරු 15ක් විතර ලියලා තියෙන්නේ ගැනලා බලන්න තමන් කොච්චර ලියලා තියෙනවද කියලා प्रमाणे දහයයිද 15යිද 20යිද කියලා 22ක් ලියපුවා ඉන්නවා 18ක් ලියපුවා ඉන්නවා ඊළඟට 16ක් ලියපුවා ඉන්නවා හොඳයි 24ක් ලියපු කෙනෙකුත් ඉන්නවා 12 21ක් හොඳයි 15ට වඩා ලියාගෙන තියෙනවා නම් හොඳයි හරි දැන් සෑහෙන ප්‍රමාණයක් මම ඔයගොල්ලෝ ලියපුවා දැක්කා මේ 18 21 24 22 15 12 හරි දැන් ඒ ටික පැත්තකින් තියලා අපි බලමු දැන් ඔය දැන් 24 ලියපු එකේ කොහෙද හිටියානේ දැන් ලියපු ඒවා හැබැයි 24 ලිව්වට කියක් හරි දන්නේ නැහනේ සමහරට 24ක් ලියපු එකනාගේ 16ක් හරියන්න පුළුවන් 18ක් ලියපු එකනාගේ සමහරට 17ක් හරි ගිහින් තියෙන්නත් පුළුවන් මම දැන් පොඩ්ඩක් ඔය ගස් ටික මොනවද කියලා කියාගෙන යන්නම් ඕගොල්ලෝ දැන් අර අඩු තැන් වල පොඩක් ඕන ලියා ගන්න පුළුවන් මම ආපහු එකින්ග පෙන්නමි ගස් වර්ගය මොකක්ද කියලා පැහැදිලි කරන්නම් නම කියන්නම් සමහර ඒවා ඔයගොල්ලෝ මේ දන්නේ ඒවා සමහර ඒවා එච්චරම හම්බෙලා නැතිව වෙන්න පුළුවන් සමහර ඒවා නිතරම හම්බ වෙලා තියෙනවා හැබැයි ඒ ගැන අවධානය බලලා නැති නිසා දන්නේ නැති ඉඳා එහෙම හොයාගන්න බැරි විදිහක් තියෙනවා හරි දැන් මේ शाक वर्गे गुड़क दुर्गंड मे वर्ग आप की मडुला मडुन शाक वर्गे अरे सरसी वेम सामने उत्सव एंतूर मल एक्ट गे मे मडु अतू तम इसर मगुल विविध उत्सव कणु हेम सरसन को මේ ගහේ පත්‍ර පාවිච්චියට ගත්තා. ඒතර අංක 1 කියන්නේ මඩු. බලන්න දැන් ඔයගොල්ලෝ ලියලා තිබුණාද කියලා. ඔන්නම් පොඩියට හරියක් දාගන්න පුළුවන්. දැන් ලියාගෙන හරි දාන්න එපා හැබැයි ඈ. මම දැක්ක මොකද මේ උඩ ඒවා ගොඩක් අය හරි. පළවෙනි එක මඩු. මෙන්න මේ වර්ගය දැන් සමහරව මේක උත්තරේ ලියලා ඊළඟ එක පෙන්නකොට තමයි ගැටලුවටපත් උනේ. මොකද මේකට ලියපු උත්තරේ එතකොට තුන්වෙනියට පෙන්නපු එකයි සමහර දෙකටම එක තියලත් ඇති සමහරව ලියලත් නැහැ. මේ වර්ගයට කියන්නේ කැකිල්ල කියලා. කැකිල්ල දැනට වචන ලියා ගන්නකෝ. කැකිල්ල තෙතමනේ තියෙන තැන්වල එහෙම හැදෙනවා සමහර විට ලින් ඇතුලේ තියෙනවා හැබැයි ලින් ඇතුලේ ගොඩක් වෙලාවට තියෙන්නේ නම් මෙන්න මේ වර්ගය මේක මීවන මීවන අංක 2 කැකිල්ල අංක 3 මීවන
මේ සාකවල වචන ටික මම පස්සේ පෙන්නන්නම් අපිට ලියන්න තියෙනවා පස්සේ දැනට නිකන් අහගන්නකෝ නම් විතරක් මේ තුන්වෙනි එක එතකොට මීවන මේවා ඔය ලින්ක් ඇතුලේ එහෙමත් තියෙනවා මේ වර්ගේ නම් එච්චරම ඔගොල්ලන්ට අඳුරගන්න බැරි වෙන්නේ නැති මේකේ නම ඔගොල්ලන්ට පස්සේ ලියා ගන්න පුළුවන් මේකට කියන්නේ අක්මා ශාක කියලා අක්මා ශාක මේක බැලුවාම සාමාන්‍යයෙන් මේ පොළවේ මේ මෙහෙම නිකන් දෙකට බෙදි බෙදි ඔහොම වර්ධනය වෙන්නේ ඔහොම දෙකට බෙදි බෙදි දිගට දිගට වර්ධනය වෙනවා මේවත් ඔය තෙතමනේ තියෙන පරිසරවල තමයි හැදෙන්නේ එන්න මේ විදිහට බෙදි බෙදි දිගට වර්ධනය වීමක් තමයි මේ වර්ගයේ දකින්න පුළුවන් අක්මා ශාක කියලා කියන්නේ අංක 4 එතකොට අක්මා ශාක අංක 5 මේකට කියන්නේ පෝගනාටුම් මේක වචනේ ඉස්සරහදී ඔයගලන්ට තියෙනවා ඔය බලා ගන්න පුළුවන් පෝගනාටුම් මේකත් මේ තෙතමනේ තියෙන තැන් වල තමයි මේ වැඩෙන්නේ මේක මේ බොහොම පුංචි එකක් ලොකු එකක් නෙමෙයි මේ සෙන්ටිමීටර් කීපයක මේ උසක් තියෙන්නේ ඕගනාටුම් මේ විශාල කරලා තමයි ඔය යට තියෙන රූපේ තියෙන අර ඊතලයක් දාලා පෙන්නලා තියෙන විශාල කරලා ඕගනාටුම් තෙතමනේ තියෙන තැන් වල තමයි මේවත් හැදෙන්නේ. ඊළඟට අංක 6. මේකත් ගොඩක් මම දැක්ක ලියලා නැහැ. මේ වර්ගයට කියන්නේ සෙලජිනෙල්ලා. සෙලජිනෙල්ලා. සෙලජිනෙල්ලා කියන වර්ගය ලියලා තියාගන්න මේ මේ ශාක වර්ගය අපිට ඉදිරියේදී හම්බ වෙන යම් තැනකදී පාඩමේ නම අවශ්‍ය වෙනවා. ඒතර ශාක වර්ගයත් බලා ගන්න සෙලජිනෙල්ලා මේකත් මේ බිම වැතිරලා වගේ වැඩෙන කුඩා ශාක වර්ගයක්. මෙයත් වැඩෙන්නේ තෙතමනේ තියෙන තැන්වල. මෙයාව නම් දන්නවා සමහර අය මම දැක්ක ලියලා තිබ්බා ගෙවල් වලත් සමහරට ඔය ගස් වල එහෙම ලස්සනටත් හදනවා බොහෝ විට මේ ගස් වලට සම්බන්ධ වෙලා එහෙම නැත්නම් අර ගල් පරවල එහෙම ඔය වනාන්තර වල එහෙම ගල් පරවලත් හැදිලා තියෙනවා මේ තියෙන්නේ ඒකම තමයි මේ වර්ගය බේඳුරු බේඳුරු සමහර අය මන් දැක්ක කියලා තියෙනවා වේඳුරු එතකොට අංක 7 තමයි වේඳුරු අංක 8 මේක නම් දන්නවා අඳුරගත්තාද අර නත්තල් ගස් හදනකොට එහෙම ගන්නෙ ෆයිනස් කියන වර්ගය නත්තල් ගස් හදද්දි එහෙම මේ ශාක වර්ගය දා ගන්නවා අර ෆයිනස් කියලා තමයි හඳුන්වන්නේ මේක නම් දීලා තිබ්බ සමහර අය ලියා ගන්න පුළුවන් වෙන්න ඇති ෆයිනස් මේක නම් දන්නවනේ වතු සුද්ධ වතු සුද්ධ අංක 9 වතු සුද්ධ මේ ගැට පිච්ච අංක 10 ගැට පිච්ච තමාරු පිච්ච කියලා විතරයි මම දැක්ක ලියලා තිබුණා කමක් නැහැ පිච්ච කියලා තිබුණත් හරියට දාන්න ගැට පිච්ච අංක 11 අරලිය මේ ටික නම් ලේසි නේද ආ මේක අඳුරගත්තද
බාලොලියා බාලොලියා කියන වර්ගයේ සමහර පැතිවලාය මේකට ගඳපාන කියලාත් කියනවා බාලොලියා එහෙම නැත්නම් ගඳපාන බාලොලියා එහෙම නැත්නම් ගඳපාන දහස්පෙතියා කියලා හඳුන්වන්නේ දහතුන දහස්පෙතියා දහතර එක අතින් දන්න එකක් නේ රෝස දහතර රෝස පහළව බාබන්ඩේසියා පහළව බාබන්ඩේසියා දාසය මේක ලියාගත්ත කට්ටිය ඉන්නවනම් අර අත්සලකුණු චුට්ටක් ඔසවන්න බලන්න මේක ලියපුවා ඉන්නවනම් ඔව් තමත් කියලා තියෙනවා රසින්දු ලියලා තියෙනවා ඔව් කිවදෙනෙම දැන් අත් ඔසවනවා ඔව් සමහර අය අඳුර ගන්න ඇති මේ තියෙන්නේ නියගලා නියගලා කියන එක ගැන මොනවද දන්නේ මල නම් හරිම ලස්සනයි නමුත් මේකේ අලය විස සහිතයි නියගලා මල ඉතාම ලස්සනයි හැබැයි මේකේ අල විස සහිතයි නියගලා කියන මල් වර්ගයේ මේ තියෙන්නේ කවියක් වාක්‍යෙක තියෙනවා නේද කලා රසයේ තිබුණත් නියගලා මලේ මලා නේද කෑවොත් නියගලා අලේ කලා රසයේ තිබුණත් නියගලා මලේ මලා නේද කෑවොත් නියගලා අලේ ඊටම ලස්සන හැබැයි මතක තියාගන්න මේක විස සහිතයි විශේෂයෙන්ම අර අල වර්ගය මේකත් ඉතින් දන්න එකක් නේ ඇන්තූරියම් අංක 17 ඇන්තූරියම් මේවා නම් ඉතින් ලියලා තියෙනවා නේද මේක 18 රත්මල් නිල්මානෙල් අංක 19 අංක 20 වද සපත්තු මල් කියලාත් මේකට කියනවා ගොඩක් අපි නම් මේ පැත්තේ පාවිච්චි කරන්නේ වද කියලා සපත්තු මල් කියන නමත් සමහරට පාවිච්චියට ගන්නවා අංක 21 ආ මේක අඳුර ගත්තයි කෝ බලන්න අර අත්සලකුණ බලන්න දැන් ඒකෙත් දුලන්නේ දීලා තියෙනවා හොඳයි හිමාෂ හොඳයි අඳුර ගන්න ඇති සමහර අය මේ තියෙන්නේ පැෂන් ෆෘට් වල මලක් වැල් දොඩම් කියලා කියනවා පැෂන් ෆෘට් පැෂන් වල මලක් තමයි පැෂන් වැල් තියෙන්නේ පැෂන් ෆෘට් වල ඉස්පයක් තමයි මේ තියෙන්නේ එකත් ලස්සන මලක් අංක 21 එකේ උඩ පැෂන් ෆෘට් අංක 22 එක නතර ගන්න ඇති නිදි කුම්බා තමාරුන්ට ඒක අතර ගන්න බැරි වුණා නේද නිදි කුම්බා මේක මම කිව්වා ඔයාලු දැකලා තියෙනවා හැබැයි එච්චර සැලකිල්ල නැති නිසා අඳුර ගන්න බෑ කියලා කවුද මේක අඳුර ගත්තේ සමහර අය අඳුරගත්තා කියලා කියනවා ඇත්තටම මේ තියෙන්නේ අඹ මල් අඹ මල් දැන් මේක අපි එච්චර දන්නේ නැත්තේ අපි මේක පාවිච්චි කරන්නේ නැහැනේ පූජා කරන්න කඩන්නෙත් නැහැ ලස්සනයි කියලා මේ වෙනම අතර අරන් බලන්නේ නැහැ මොකද හැදෙන්නේ උඩ කුඩා මල් විදියට තියෙන්නේ පොකුරක් තියෙන්නේ මේ තියෙන අඹ මල් ඒතර අඹ තමයි ශාක වර්ගය
මේ අඹ මල් පුකුරක් මේ තියෙන්නේ. මේකත් ඒ වගේමයි. මේ තියෙන්නේ රඹුටන්. රඹුටන් වල මල්. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔය අහල පහල ළඟපාත ඔය ගෙදර හරි තමාට තියෙන්න පුළුවන්. චුට්ටක් ඒතොර ළඟට ගිහිල්ලා පොඩ්ඩක් කිට්ටු වෙලා ගහට කිට්ටු වෙලා බලන්න මලේ ස්වභාවය මොකද්ද? මොන විදිය හැඩයක්ද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පොකුරක් තියෙන්නේ පුංචි මල් වර්ගයක් තියෙන්නේ. 24 කියන්නේ එතකොට රඹුටන්. 25 සමහර අය අඳුරගෙන නැතුව ඇති. මේක අඳුරගන්න පුළුවන් වුණාද? ඔව් සමහර අය නම් අඳුරගෙන ඇති. 25 මොකක්ද ඇත්තටම මේ 25 පෙන්නන මල් වර්ගය. ලේබයිට පොඩක් කියන්න පුළුවන්. කොටන් සමහර කෙනා කොටන්ලු බලමු. මල් වර්ග දෙකක් වර්ග දෙකක් තියෙනවා. ඔව් හරි පොල් තමයි. වර්ග දෙකක් තියෙනවා. පිරිමි මලක් මේ තියෙන්නේ පොල් මලක් තමයි. ඒතර පොල් කියලා ලියන්න පුළුවන්. හරි ඉතා පුංචි මලක් ඔය බිම වැටලා තියෙනවා පොල් ගස් යට. ඒතර අපි අර පොල් මල කියලා සාමාන්‍යයෙන් කියන්නේ මේ වගේ මල් පොකුරකට. ඇත්තටම අපි සාමාන්‍ය එදිනෙදා පොල් මල කියලා කියන්නේ මේ වගේවා සිය ගාණක් එකතු වෙච්ච පොකුරක්. ඇත්තටම තනි පොල් මලක් ගත්තොත් මේ තියෙන්නේ ඒ එක තනි පොල් මලක් පිරිමි මලක්. ගැහණු මල් පිරිමි මල් කියලා මේ දෙවර්ගයක් පොල්වල අඩංගු වෙනවා. ඒ පොල් මල කියලා අපි සාමාන්‍යයෙන් කියන මල් පොකුරේ ගැහණු මල් සහ පිරිමි මල් කියලා මල් වර්ග දෙකක් තියෙනවා. මේ තියෙන්නේ එතකොට පිරිමි මලක් ශාක වර්ගයේ පොල්. හරි දැන් බලන්න ඕගොල්ලෝ ලියපු ඒවෑන් අර 24ක් ලියපු අය 22ක් ලියපු අය 20ක් ලියපු අය 18ක් 16ක් 15ක් 12ක් මෙහෙම ලියපු අයගෙන් දැන් කීයක් හරි ගිහින් තියෙනවද? ඔයාලා දැන් බලන්න පුළුවන් කීයක් හරි ගිහින් තියෙනවද කියලා. 15ට වඩා හරි ගිය කට්ටිය අර අත්සලකුණ ඔසවන්න බලන්න. 15ට වඩා හරි ගිය අය. කීප දෙනෙක් ඉන්නවා. බොරුවට අතුස්සන්න එපා. හොඳයි 15ට වඩා හරි ගියන් තියනවා නම් හොඳයි. 20ට වඩා කවුරු හරි ඉන්නවද? පස්සේ ලියාගත්තා නෙමේ. 20ට වඩා වැඩි අය කවුරු හරි ඉන්නවද? ඔව් මං හිතන්නේ ඉස්සට වඩා හරිය අය පේන විදියට නම් නැහැ. එක්කෙනෙක් නම් අත ඔසවනවා බලමු. හරි දැන් මේකේ පේනවා ඇති මං කිව්වා මේ ඔක්කොම ලංකාවේ තියෙනවා කියලා. මේ මල් ඔක්කොම අපේ අවට පරිසරයේ තියෙන්නේ. හැබැයි සමහර ඒවා අපි අඳුරනවා සමහර ඒවා අඳුරන්නේ නැහැ. ඒ වගේ මේ ගස් වර්ගත්. හරි චූට්ටක් ආපහු බලන්න. දැන් ඔයගොල්ලන්ට මේක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන මම පෙන්වුවාම. හරි බලන්න මෙන්න මේ වර්ගය මොකද්ද කිව්වේ කියලා. මේ ශාක වර්ගය අක්මා ශාක. හොඳයි මේ බේඳුරු මේ තියෙන්නේ කැකිල්ල. මේ දෙක පොඩක් පැටලෙන්න පුළුවන් එක වගේ මේ මීවන. අර මුලින්ම තිබිච්ච වර්ගය මඩු. හරි ආපහු සරයක් මෙන්න මේ ටික බලන්න හොඳින්. මේ අංක එක මඩුනේ. මේ කැකිල්ල මීවන අක්මාශාක පෝගනාටුම්
ඉස්සල දිනෙල්ලා බේඳුරු මේකත් බේඳුරුමයි ෆයිනස් නත්තල් ගස් කියලා අපි හඳුන්වන වර්ගය දැන් මේ අංක 8ට එනකන් තිබිච්ච ගස් වල එකකවත් මේ මන් දාලා තියෙන ගස් මිසක් මල් නෙමෙයි ඊට පස්සේ මේ මල් තියෙන ඒවාම තමයි දිගටම තිබ්බේ දැන් මේ මුලින් දාපු ටිකේ ඇයි මම මේ එක මලක්වත් පෙන්නලා නැත්තේ මේ මේකෙත් මේ මෙතන තියෙන්නේ මලක් එහෙම නෙමෙයි මලක් නෙමෙයි මේ ඇත්තර මේ එකේ ඉඳන් 8 දක්වා ශාකවල මල් දාලා නැත්තේ මේ ගස්වල මල් හැදෙන්නේ නැහැ එහෙනම් මේ ටික විශේෂ ශාක වර්ගය ටිකක් මේ මල් නැති ගස් ටිකක් තමයි මුල තියෙන ගස් 8ම මොනවද මේ ගස් ටික අඳුරගන්න එතකොට ෆයිනස් බේඳුරු සෙලජිනෙල්ලා ඔන්න මේක එතකොට අලුත්ෙන් ආපු නමක් එච්චර ඔයගොල්ලන්ට හම්බෙලා නැහැ කලින් සෙලජිනෙල්ලා මොකද විශේෂත්වය මල් හටගන්නේ නැති ශාක වර්ගයක් තෙතමනේ තියෙන තැන්වල පොඩියට හැදෙන ශාක වර්ගයක් මේ පෝගනාටුම් මේකත් මල් හටගන්නේ නැති කුඩා ශාක වර්ගයක් පෝගනාටුම් මේ තියෙන අක්මාශාක පොළොව මත වැතිරලා වෙනවා අර බෙදි බෙදි වර්ධනය වෙනවා අක්මාශාක මේකත් එතකොට මල් හටගන්නේ නැති ශාක වර්ගයක් මේ ශාක වර්ග ටික එතකොට අපිට උමනා වෙනවා මේ නම් ටික දැන් ඔයගොල්ලෝ රූපත් දන්නවා නම් ටික හරියට අඳුරගන්න මේ මතක තියාගන්න අක්මා ශාක මේ මීවන ලිංග ඇතුළේ එහෙම තියනවා කියලා මං කිව්වේ මීවන ඒ වගේමයි පොඩි වෙනසයි තියෙන්නේ කැකිල්ල මේ වර්ග ගණනාවක් තියෙනවා මේ මීවන කැකිල්ල කියන වර්ගයේ මේ ඊළඟට මුලින්ම පෙන්වපු වර්ගයේ මඩු 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 කැකිල්ල මීවන අක්මාශාක පෝගනාටුම් සෙලජිනෙල්ලා බේඳුරු ෆයිනස් මොකද්ද මේ ටිකේ විශේෂත්වය මේවා මල් හටගන්නේ නැති ශාක හරි ඊට පස්සේ වෙන්නේ ඔක්කොම මල් හටගන්න ශාක වර්ග සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ වතු සුද්ධ පිච්ච අරලිය බාලෝලිය ඒ වගේවා දන්නවා මල් හට ගන්නවා කියලා කොහොමද දන්නවා මොකද ගොඩක් ඒවා අපි එක්ක ලස්සනට වගා කරනවා මල් හට ගන්න නිසා මල් ලස්සන හින්දා එහෙම නැත්නම් පූජා කරන්න මල් ගන්න නිසා මේ මල් හට ගන්න ශාක ගොඩක් ඒවා අපි අඳුරනවා හැබැයි මතක තියාගන්න දැන් මෙන්න මේවා අපිට අඳුර ගන්න බැරි වුණේ අපේතර පාවිච්චි නොකරන නිසා දැන් සමහර කට්ටියට මේ 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 නියගලා දැන් මේක අපි පූජා කරන්න ගන්නේ නැහනේ ලස්සනට වගා කරන්නෙත් නැහැ ඒ නිසා ගොඩක් වෙලාවට දැන් මේක අපිට හම්බ වෙනවා අඩුයි ඒ කියන්නේ ගෙවල් වල හම්බ වෙන්නේ නැහැ ඒ නිසා තමයි ගොඩක් විට මේක දන්නේ නැති ඊළඟට
නිදි කුඹණන් ඕගොල්ලෝ දැකලා තියෙනවනේ. දැන් මේ අඹ මල් අපි ලස්සනට වගා කරන්නේ නැහැනේ. අඹ පැල හිටවන්නේ නැහැනේ මේ මල් ලස්සන හින්දා කියලා. ඒ වගේ මේ මල් කඩාගෙන පන්සල් යන්නෙත් නැහැ. ඒ නිසාත් මේ මල් අඳුරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න දැන් මල් තියෙන ගස් කියපුවාම අපි අර පූජා කරන්න මල් කඩා ගන්න ගස් විතරක් නෙමෙයි. ගෙඩි හට ගන්න ඕනම ගහක මල් හට ගන්නවා. ගෙඩි හට ගන්න ඕනම ගහක මල් හටගෙන තමයි ඒ මල් වලින් තමයි ඊට පස්සේ ගෙඩි හටගන්නේ. ඒ නිසා මල් තියෙන ගහක්ද කියලා දැනගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ගෙඩි හට ගන්නවා නම් ඒව මල් හට ගන්න ගස්. ඒතර පොල්, පුවක්, කොස්, වෙරළු, කොට්ටම්, අඹ, කොස් මේ හැම එකම මල් හට ගන්නවා. දැන් පරිසරයේ තියෙන ශාක ගත්තාම මල් හට ගන්න සහ මල් හට නොගන්න කාරණය මත ශාක අතර වෙනස්කමක් විවිධත්වයක් අපිට අඳුර ගන්න පුළුවන්. මූලිකවම ශාක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මල් හට ගන්න ශාක සහ මල් හට නොගන්නා ශාක කියලා. මල් හට ගන්න ශාක මේවට අපි කියනවා සපුෂ්ප ශාක කියලා. මල් හට ගන්න ශාක වලට කියනවා සපුෂ්ප ශාක. පුෂ්ප සහිත ශාක කියන එක. ඒ වගේම දැන් අර මුලින් අපි කියපෝ මඩු, මීවන, කැකිල්ල, සැලදිනෙල්ල, පෝගනාටුම්, අත්මාචාක, පයිනස්, බේඳුරු මෙන්න මේ වගේවා මල් හට ගන්නේ නැති ශාක. ඒවට කියනවා අපුෂ්ප ශාක කියලා. හරි, දැන් මේ ටික පැහැදිලි නැතිනේ. එතකොට පරිසරය දැක්කහමත් විශේෂයෙන්ම මේ අපුෂ්ප ශාක අඳුර ගන්න උත්සාහ කරන්න තියනවාද කියලා බලන්න. මේවා ගොඩක් වෙලාවට අපි අඳුරන්නේ නැහැ. දැන් වෙනම අපි අර සටහන ලියන තැනට යන් සටහන් පොතේ හතේ පාඩම් සටහන ලියන තැනට ඒකේ තරුවක් දාලා ලියමු. අර කොලේ නෙමෙයි ඈ. सटहन लियन हते होते परिसरे पवतीन तरुद्दाल वाक्य दिगट लियाने अंड परिसरे पवतीन शाक අතරින් විශාල ප්‍රමාණයක් පරිසරයේ ඇති ශාක අතරින් විශාල ප්‍රමාණයක් මල් හටගන්නා ශාක බව මල් හට ගන්නා ශාක බව පෙනියයි. මල් හට ගන්නා ශාක එනිවට අපි නමක් කියනවා කිව්වා. මල් හට ගන්න ශාක වලට කියන්නේ සපුෂ්ප ශාක කියලා. මල් හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. මල් හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි.
සපුෂ්පශාක කියන වචනේ highlight කරන්න highlight පෑනෙන් පාඩ කරන්න සපුෂ්පශාක කියන වචනේ highlight පෑනෙන් පාඩ කරන්න හරි එහෙනම් දැන් සපුෂ්පශාක කියන්නේ මොනවද කියලා පැහැදිලිනේ මල් හට ගන්න ශාක ඒතර ඒ වගේ ශාක නම් ඕන්තරම් පරිසරේ අපි දන්නේවත් ගොඩක් තියෙනවා හැබැයි අපි නොදන්න ගොඩක් ශාක තියෙනවා මල් හට ගන්නවා මම නිගමනට මෙතන මතක් කරන්නේ දැන් සමහරලාට අපි මල් දැකලා නැහැ මල් අඳුරගෙන නැහැ ඒ නිසා අපි හිතාගෙන ඉන්නවා මේ මල් හටගන්නේ නැහැ කියලා දැන් තනකොළවල මල් හට ගන්නවා ඊළඟට ඔය මේ පතොක් වගේ වැහත් මල් හට ගන්නවා ඊට අමතරව මම කලින්වත් කිව්වා හොයාගන්න ලේසි ක්‍රමයක් තමයි ගෙඩි හට ගන්නවා නම් යම් ගහක ඒ හැම එකකම මල් හට ගැනීමක් තියෙනවා හරි සපුෂ්පජාක කියන වචන දැන් highlight කරානේ හරි දැන් ඔයා අතරේ පරිසරේ හම්බ වෙනවා තව ගස් ඒවැ මල් හට ගැනීමක් වෙන්නේ නැහැ මල් හට ගන්නේ නැති ගස් වලට කියනවා අපුෂ්පජාක කියලා හරි ඊළඟ රූලේ තරුවක් දාලා ලියමු පරිසරය තුල පරිසරය තුල සමහර ශාකවල පරිසරය තුල සමහර ශාකවල මල් හට ගැනීමක් සිදු නොවේ සමහර ශාකවල මල් හට ගැනීමක් සිදු නොවේ මල් හට නොගන්නා පරිසරයේ සමහර ශාකවල මල් හට ගැනීමක් සිදු නොවේ මල් හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හඳුන්වයි මල් හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හඳුන්වයි අපුෂ්ප ශාක කියන වචනේ අර වගේම highlight කරන්න හරි එහෙනම් දැන් පරිසරයේ තියෙන ශාක කොටස් දෙකකට බෙදන්න පුළුවන් මල් හට ගන්න ශාක සහ මල් හට නොගන්න ශාක කියලා ඒ දෙකට කියන නම් දෙක තමයි සපුෂ්ප ශාක අපුෂ්ප ශාක හරි ඔතන පහළින් මෙන්න මේ සටහන ඇඳලා මේ උදාහරණ ටිකත් එතන යටින් ලියන්න ශාක කියලා ලියලා දෙකට බෙදලා සපුෂ්ප ශාක අපුෂ්ප ශාක ඒ දෙවර්ගයට අයිති උදාහරණ ටික ලියන්න ජීජේ මෙතකොට අපුෂ්ප ශාක වර්ග මතක තියාගන්න නම් වමනා වෙනවා මේ පේන සටහන ඔගලන්ගේ දැන් සටහන් පොතේ අඳලා උදාහරණ ටික ලියන්න සපුෂ්ප ශාක නම් තව ඕනෑ තරම් තියෙනවා පරිසරය ඇතුලේ. තොරව තනකොළ, කූඩලු, කුප්පමේනිය, ගොයම්, බඩඉරිඟු ඒවත් සපුෂ්ප ශාක තමයි. සපුෂ්ප ශාක වල විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි පන්සල් ගිනියන්න මල් කඩන ගස් නිතරක් නෙමෙයි සපුෂ්ප ශාක වෙන්නේ
පරිසරෙ කෙඩි හට ගන්න හැම ගහක්ම සපුෂ්ප ශාක. අපෝෂ්පශාක වර්ග කීපයක් අපිට මතක තියාගන්න තියෙන්නේ විශේෂයෙන් මේ ටික පාඩම් කරගන්න. මොකද විභාග ප්‍රශ්නවලදී සමහරට අපෝෂ්පශාක ලියන්න වගේම ශාක ලයිස්තුවක් අතරින් තෝරන්න දෙන්න පුළුවන්. එතකොට මේ අපෝෂ්පශාක වර්ගවල නම් ටික මතක තියාගන්න වෙනවා. මඩු, මේවන, කැකිල්ල, සැලජෙනෙල්ල, පොගනාටුම්, අප්මාශාක, පයිනස්, වේඳුරු, මේ සටහන ඔයගොල්ලෝ සටහන් පොතේ ඇඳලා පස්සේ එතන පිටුවක විතර ඉඩක් අරින්න මේ සපුෂ්පශාක වලින් කීපයකයි අපුෂ්පශාක වලින් කීපයකයි රූප ටිකක් හොයලා අලවන්න පිටුවක විතර ඉඩක් අරින්න ඊට පස්සේ ඔය මේ සටහන ඇඳලා පස්සේ उदाहरण वाला रूप अलवांड सपुष्पशाक सपुष्पशाक कीपेकोई अपुष्पशाक अपुष्पशाक कीपेक रूप अलवांड पिटोक इट वावश्य ඊට පස්සේ ටික අපි ලියමු. දැන් මේ සපුෂ්ප අපුෂ්ප කියලා දැන් කොටස් දෙකට බෙදන්න පුළුවන් කියවනේ. සපුෂ්ප ශාක ගැන තමයි මේ පාඩමේ අපි වැඩිපුර කතා කරන්නේ. වලට ගන්න ශාක. සපුෂ්ප ශාක වොන්තරන් ඕගොල්ලෝ ගලවල බලලා ඇති පැල හැටි අවස්ථාවලදී ගලවිච්ච ශාක දකලා ඇති ශාකයක තියෙනවා මේ සම්පූර්ණ ශාකයම ගත්තාම අපේ වගේම විවිධ කොටස් තියෙනවා ශාකේ පුරාම අපේ අත් කකුල් මුහුණ සම ඇඟිලි කන් නාසය මේ වගේ ගොඩක් කොටස් තියෙනවානේ ඒ වගේම ගහකත් ශාකයකත් කොටස් ගණනාවක් තියෙනවා. දැන් ඔගොල්ලෝ දන්නේවා තියෙනවා හයේදී අපි ශාකයේ කොටස් ඉගෙනගෙන තියෙනවා මතක ඇති. බලන්න මතකද කියලා. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් තමයි මේ තියෙන්නේ. මේ කොටස් ටික රූප සටහනක් දුන්නත් විභාගෙදී මතකින් නම් කරගන්න පුළුවන් වෙන්න ඕන. අනුමාත්‍රකාවක් විදියට දැන් මේකත් මේ රූපය අඳින්න තියෙන එකක් නිසා අර රූපය අඳින්න පුළුවන් තැනක සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් කියලා මාත්‍රකාවක් විදියට ලියලා මේ අපිට මේ ගහක මූලික කොටස් ටික ඇඳලා නම් කරන්න වෙනවා. මේ රූපේ අඳින්න පුළුවන් තැනක මාත්‍රිකාව උඩින් ලියන්න සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්. අඳින්න කලින් ඉස්සලා බලමු මේ කොටස් ඔයගොල්ලෝ දන්නේවා ගොඩක් තියෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් පොළව තුල තියෙනවා මූල පද්ධතිය. එතන මේකේ මේ දීලා තියෙන ගහේ ප්‍රධාන මුලක් සහ ඒකෙන් මෙදිච්ච ශාකා සහිත මූල පද්ධතියක් තියෙන්නේ. ප්‍රධාන මුලට කියන්නේ මුදුන් මුල කියලා. ඊළඟට බෙදිලා යන ශාඛා වලට කියනවා
පාර්ශ්වික මුල් කියලා. පාර්ශ්වික මුල්. ත්‍රේටික සාමාන්‍යයෙන් තියෙන පොළව ඇතුලේ. පොළවෙන් උඩ තියෙනවා ශාකයේ කඳ. ඊළඟට ඒ කඳෙන් ආපු අතු තියෙනවා, පත්‍ර තියෙනවා. ඊළඟට ගහේ හටගත්ත පළ තියෙනවා. එතකොට කඳ, පත්‍ර, පළ මේ වගේ කොටස් තියෙනවා. මේකේ පුෂ්ප තියෙනවා, ඒක නම් කරලා නැහැ. ඒකත් නම් කරන්න පුළුවන් ඔයගොල්ලෝ රූපය අඳිනකොට. පුෂ්ප කියන එකත් ඊළඟට මේ තව විශේෂම එකක් තමයි මේ මෙන්න මේ මේ මුදුනේ තියෙන දැල්ල. ඕකට කියන්නේ අග්‍රස්ත අංකුරය කියලා. ගහේ මුදුනේම තියෙන දැල්ලට කියන්නේ අග්‍රස්ත අංකුරය. මේ දලු අතු පටන් ගන්න තැන් වල තියෙනවා. මේ තියෙන හැම තැනක් ඒ අතු පටන් ගන්න තැන් වල තියෙන දලු. ඒවට කියන්නේ පාර්ශ්වික අංකුර. අංකුර කියන්නේ දලු. මුදුනේ තියෙන දැල්ල අග්‍රස්ත අංකුරය. අතු පටන් ගන්න තැන් වල තියෙන දලු පාර්ශ්වික අංකුර. මං කෝ මේ පුෂ්ප කියන එක නම් කළ නැහැ කියලා. ඒක පුෂ්ප තියෙනවා මේකේ. රූපේ ඔයගොල්ලෝ අඳිනකොට පුෂ්ප කියන එකත් නම් කරලම අඳින්න. මේ මෙතන මේ තියෙන්නේ පුෂ්ප. හරි. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් කියලා ලියලා බලන්න මේ ශාකයක මූලික කොටස් පෙන්නන මේ රූපසරහන දාලා රූපයක් අඳගෙන පස්සේ ලස්සන කරගන්න පුළුවන් දැනට පැන්සලින් අඳින්න. ඇඳලා මේ කොටස් ටික නම් කරමු. ඒ එක්කම මේ දකුණු පැත්තේ පේනවා ඇති ඔයගොල්ලන්ට මූල පද්ධතිය සහ ප්‍රරෝහ පද්ධතිය කියලා කොටස් දෙකක් නම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ශාකයක පොළව ඇතුලේ තියෙන සම්පූර්ණ කොටස මූල පද්ධතිය. දැන් මේක යටි නම් මුදුන් මුල, පාර්ශ්වික මුල අයිති වෙන්නේ මූල පද්ධතියට. එතනින් උඩ, පොළවෙන් උඩ කඳ, පත්‍ර, අතු, අංකුර, පළ, පුෂ්ප ඔක්කොම එකතුව ගත්තාම එනේ ඉහළට වර්ධනය වෙන ශාකයේ පොළවෙන් උඩට තියෙන කොටස ප්‍රරෝහ පද්ධතිය කියලා කියන්නේ. ඒ නිසා පද්ධති දෙකක් ශාකයක තියෙනවා. එකක් මූල පද්ධතිය, අනිත් එක ප්‍රරෝහ පද්ධතිය. දැන් අපේ ඇඟේ නම් පද්ධති ගොඩක් තියෙනවානේ. දැන් ඔය ආහාර ජීර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, අස්ථි පද්ධතිය, බහිස්රාවි පද්ධතිය, ස්නායු පද්ධතිය, එහෙම පද්ධති ගොඩක් අපේ ඇඟේ තියෙනවානේ. ඒ වගේ ශාකයක තියෙන ප්‍රධාන පද්ධති දෙකයි තියෙන්නේ. එකක් මූල පද්ධතිය, අනිත් එක ප්‍රරෝහ පද්ධතිය. හොඳයි, මේ රූපය ඇඳලා කොටස් ටික නම් කරමුකෝ. මේ කොටස් ටික බලන්න රූපයක් දුන්නාම තනියම නම් කරගන්න මතක තියාගන්න වෙනවා. හයදිත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මේ කොටස් නම්. සමහර වෙලාවට මේ වෙනකොට අමතක වෙලා ඇති. මේ පද්ධති දෙක හැබැයි කලින් අපි මිතන කතා කරලා නැහැ හයේදී. රූපය සම්පූර්ණ කරගමු.
දැනට පැන්සලෙන් දල රූපසරණක් විදිහට අඳින්න ලස්සන කරගන්නව පස්සේ කරගන්න දල සටහන ඇඳලා ප්‍රධාන කොටස් ටික ලකුණු කරගන්න මම ආයෙත් මතක් කරන්නේ ලියන අතරේ ඔගොල්ලෝ රූපේ සටහන් කරගෙන යන්න මොනවා හරි දැන් ඔය සිග්නල් වල ගැටලු තියෙනවා නම් කියන මේ වචන අපහැදිලි වෙච්ච ඒවා හරි රූප අපහැදිලි වෙච්ච අවස්ථාවෙම තිබුණොත් දිගටම දිගින් දිගටම සමහරට තමන් ඉන්න ප්‍රදේශයට සිග්නල් අඩු වීම හින්දා ඒ ප්‍රශ්නේ තියෙන්නත් පුළුවන් දැන් එහෙම ආයෙට අර වඩා හොඳ මම අර කියන්නේ මේ වෙලාවේ සම්බන්ධ වෙලා දිගට සමාට සටහන ලියා ගන්නත් බැරි වෙනවා නම් ඉරිදට දාන අර පාඩමේ සම්පූර්ණ වීඩියෝ එක ගෲප් එකට මම දානවනේ. ඒතර ඒක බලලා සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒකේ තියෙන වාසිය තමයි දැන් එහෙම සිග්නල් අඩු වුණත් එතකොට මේ වීඩියෝ එක එතන නතර වෙනවා. ඊට පස්සේ ආපහු සිග්නල් හරි ගියාම එතන ඉඳන් ඉස්සරහට හරියට වීඩියෝ එක දිගට බලාගෙන යන්න පුළුවන්. දැන් මේ වෙලාවේ ප්‍රශ්නේ තියෙන්නේ සිග්නල් අඩු වුණොත් එහෙම ඒ අඩු වෙච්ච වෙලාවේ කො කියන වචන අපහැදිලි වෙනවා. තව රූප පේන්නේ නැතුව යනවා. අපහැදිලි වෙනවා. එතකොට දැන් සිග්නල් හරි ගියාට අර සිග්නල් දුර්වල වෙච්ච වෙලාවේ තිබිච්ච දේවල් ටික ඔයගොල්ලන්ට ගිලිහෙනවා. එක පේන්නේ නැත්නම් ඇහිලා නැහැ. දැන් අතන සිග්නල් අඩු වුණත් එහෙම ගැටලුවක් නැහැ. මොකද වීඩියෝ එක ධාවණය වෙන එක නතර වුණොත් සිග්නල් අඩු වීම හින්දා සිග්නල් ලැබුණාම නතර වෙච්ච තැන ඉඳන් පිළිවෙලින් ඉස්සරහට යනවා. එතකොට සිග්නල් වැඩිපුර තියෙන තැනකට ගිහිල්ලා හරි වුණත් බලන්න පුළුවන්. ඒ හින්දා එහෙම ගැටලු තියන අය අඩුපාඩු වෙනවා නම් ඒක මකාරුව ගන්න ඒකට තමයි මං දාලා තියෙන්නේ. හැබැයි ඒක අර ඉරිද දවසේ බලන්න කියලා මං දාලා තියෙන්නේ. දැන් මේ දවස්වල නම් ටිකක් වැඩිපුර ඒක තිබුණා දිගටම ඒ தත්ත්වේ තියෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉරිද දවසේ ඇතුලේ බලන්න. මොකද ඉරිද රෑ 12 වෙනකම්ම තියෙනවා. මං ඕනනම් සවුඳ උදේ වෙනකුණු තියන්න පුළුවන්. අතට 12න් පස්සේ උනත් ඔය සමහර අයට අර ඩේටා ප්‍රශ්නක් තියෙනවනේ. ඒ හින්දා මේ තමයි මම අර දිගට තිබ්බේ. ඒ හින්දා මේ දැන් එහෙම ගැටලු තියන අය ඒක පාවිච්චි කරලා ඒ ගැටලු ටික මගාරව ගන්න උත්සාහ කරන්න. හැබැයි මේ ඔගොල්ලන්ගේ දැනට දිගටම පරණ වීඩියෝ තිබුණාට ඉදිරියේදී දිගටම තියෙන එකක් නැහැ. ඉරිදා දවස ඇතුලේ පුළුවන් තරම් ඒක බලලා ඉවරයක් කරගන්න. ඉදිරියේදී සමහරට පැය 24ක විතර කාලයකින් පස්සේ වීඩියෝ එක බලන්න බැරි වෙන්න පුළුවන්. දැන් මේ කොටස් ටික නම් කරගත්තද? ඊට මුදුන් මුල තියෙනවා, පාර්ශ්වික මුල් තියෙනවා, කඳ, පත්‍ර, පල, පුෂ්ප, පාර්ශ්වික අංකුර, අග්‍රස්ත අංකුරය, පොළවෙන් යට තියෙන කොටස මූල පද්ධතිය, පොළවෙන් උඩ තියෙන කොටස ප්‍රරෝහ පද්ධතිය කියලා අපි කිව්වේ.
හරි මේ ටික දීලා ඉවර නම් එතන වෙනම ක්‍රියාකාරකම කියලා ලියන්න ඒක බෙදෙද්දි දැන් ඊළඟ සතිය ඇතුළත කරන්න ඕන එකක් ක්‍රියාකාරකම කියලා ලියන්නකෝ ක්‍රියාකාරකම කියලා ඒක යටතේ ලියන්න තනකොළ පැලෑටියක් ප්‍රවේශමෙන් මුල් නොකැඩෙනසේ ගලවා ගන්න තනකොළ පැලෑටියක් මුල් නොකැඩෙනසේ ප්‍රවේශමෙන් ගලවා ගන්න ජල බඳුනකට මූල පද්ධතිය සහිත කොටස ජල බඳුනකට මූල පද්ධතිය සහිත කොටස ඇතුල් කර මද වේලාවක් තබා එහි ඇති පස් ඉවත් කරගන්න යන වාදිනෙක් දා චුට්ටක් හෙලෙව්වහම පස් ටික ගලවිලා යනවා එහි ඇති පස් ඉවත් කරගන්න මේ ආකාරයටම අතු බෙදී ඇති වල් පැලෑටියක් හෝ කුප්පමේනියා නැතහොත් කූඩලු උපමේනියා නැතහොත් කූඩලු වැනි පැලෑටියක්ද ප්‍රවේශමෙන් ගලවා කලින් ආකාරයටම ජල භාජනයකට දාලා මුල් පද්ධතිය සහිත කොටස කලින් ආකාරයටම පස් මේ මුල් පද්ධතියෙන් ද මූල පද්ධතියේ පස් කලින් ආකාරයටම මූල පද්ධතියේ පස් ඉවත් කරගන්න දැන් තනකොළ පැලෑටියකුයි උපමේනි හරි කූඩලු හරි එදෙක හොයා ගන්න වෙනවා මොන හරි ඔය අතු බෙදිච්ච පොල් පැලෑටියක් උනත් කමක් නැහැ අරගෙන අර විදියට පස් අයින් කරගෙන මූල පද්ධතියේ මේ මූල පද්ධති දෙක හොඳට නිරීක්ෂණය කරන්න ඕන ඊළඟ රූල් ලියන්න පැලෑටි දෙකෙහිම ඒ කියන්නේ තනකොළ වලයි අර කූඩල කුප්පමේනිය වගේ අනිත් පැලැටි පැලැටි දෙකේම දැන් දෙකෙහිම මූල පද්ධති හොඳින් නිරීක්ෂණය කර එම මූල පද්ධති දෙක
canceling rupa satahan lesa andinna දැන් ඒකෙදි මේ තනකොළ පැලෑටි කියලා ලියලා ඒ තනකොළ පැලෑටි මූල පද්ධති අඳින්න. ඒතරේ මේ ගහේ උඩ ටික ඇඳ නැති වුණාට කමක් නැහැ. කැමතිනම් අඳින්නත් පුළුවන්. මූල පද්ධතිය විශේෂ නිරීක්ෂණය කරන්නේ මූල පද්ධතිය. මූල පද්ධතියේ රූපයක් තමයි අඳින්නේ. අනිත් පැලෑටියත් ඒ කියන්නේ කූඩලු හෝ කුප්පමේනිය හෝ වෙන අතු බෙදිච්ච වල් පැලෑටියක්. ඒ ඔක්කොම ඕනේ. ඒ තුනෙන් මොනවා හරි එක. ඒතර තනකොළ පැලෑටියකුයි පුඩ්වලු හරි කුප්පමේනිය හරි අතු බෙදුණු වල් පැලෑටියක හරි මූල පද්ධතිය. මේ මූල පද්ධති වර්ග දෙක. හොඳට නිරීක්ෂණය කළා මේ දෙක අඳින්න රූප දෙකක් විදිහට. පොතේම අඳින්න වෙයි සටහන. දැන් ඔය ලිව ක්‍රියාකාරකමට යටින් शाक देख नम देख लियला रूप देख हेब निरीक्षण कर लंदे लंगट दे शाक देख दिए शाक देख इस दें पत्थर कतर तीयल मे कार बार පොත්තක් ඇතුලට දාලා අර වේලෙන්න තියලා තියන්න. හැබැයි නිකම්ම පොත ඇතුලට දාන්න එපා. ඒ වගේම මේ පොතත් මේ අපි ප්‍රයෝජන ගන්න ටිකක් වටින පොතක් ඇතුලට දාන්න එපා. මොකද මේ අර වතුර පිටින් දාපුවාම පොතේ සවුතු වෙන්න පුළුවන් මේ පිටු. මේ ඉස්සලා පත්‍ර පිටු දෙකක් අතරට අර පැලෑටි තියලා ඊට පස්සේ පොත ඇතුලට දාන්න. පත්‍ර පිටු දෙකක් අතර තියලා ඒ පත්‍ර පිටු දෙකත් එකම පොතක පිටු අතර තියලා බරක් තියන්න ප්‍රෙස් කරලා මේ වේලෙන්න තියන්න. ඒ කියන්නේ අර ගත්ත ශාක දෙක අර ක්‍රියාකාරකම කළාට පස්සේ ඊට පස්සේ දැන් ඒක සතියක් යනකොට සමහරට වේලෙන්නත් පුළුවන්. වේලලා හොඳට ප්‍රෙස් වෙලා තිබුණොත් एक वेनम कुल एफो कुल पेलैट देख अलवाण पोते अलवाणा मत पोते अल उम अर लियागने पास पीट इसने सटहान लिया पास पोते अलवाणा वेनम मे वे मे एफो කොළ දෙක අලවන්න මේ උඩින් පැලැටිය නම ලියලා ඊට පස්සේ පැලැටිය මේ අලවන්න පුළුවන් කොළේ අර වේලපු කොළේ මේ පැලැටියයි අලවන්නේ කෙලිම අමුවෙන් කොළේ අලවන්න එපා අලවන්න කලින් මේක අර පොතක් අස්සේ දාලා ප්‍රෙස් වෙන්න තියන්න මේ වේලෙන්න තියන්න හරි එහෙමනම් මේ කාලේ ගිහින් තියෙන නිසා අදට අපි මේ ටික කරලා ඉවර කරමු. දැන් අද කරපු ටිකත් හොඳට බලන්න. හරි. මේ රැ වෙලා මම දාන්නම් මේ ඔයගොල්ලන්ගේ මේ පාඩමට අදාළ අර පාඩම් මාතෘ මේ හතට අදාළ පාඩම් මාතෘකා ටික මේ ඒ ටිකත් එතකොට බලලා වුණනම් අර පොතේ පස්සේ ලියා ගන්න පුළුවන්. සටහන අදට අපෝ කියවන්න පරිසරේ දැන් අපි අර කියපු शाक वर्ग तीन पोडाध्या गेदर इन्े वटे गेमे ऐतवा गेवत्तीन पोडा पलांडट आम तरव शाक नौकृत विनाशकम अपने दकीन पुलवा मल अतर विनाशकम तीयन इलाम विशेष मल्हट नुगा गास्ला गेवत्ती पुलवाद तीयन दिखे पलांड विशेष लिंदलांग टेपलांग वतुर नदी तीन तेम अर तीयन पुलवा मंगन कियपु मीवन कैकिल अक्मा शाक वगेवा
අදට අපි කොයිටි කල්ලා ඉවර කරමු හැමෝටම සුභ රාත්‍රියක් ආයුබෝවන්.